ආයුබෝවන් පුංචි දුවල පුතාලට දෙක ශ්‍රේණියට අලුතෙන් එකතු වෙන අකුරු පිළිබඳවයි අපි මේ කතා කරන්න යන්නේ සිංහල අක්ෂර මාලාවේ අක්ෂර 60ක් තියෙනවා ඒ අක්ෂර 60න් අක්ෂර 36ක් පළවෙනි ශ්‍රේණියේදී පුංචි දුවල පුතාලා ඉගෙන ගන්නවා එතකොට දෙක ශ්‍රේණියේදී අක්ෂර 24ක් ඒ කියන්නේ ඉතුරු අක්ෂර 24 පුතාලා අලුතින් ඉගෙන ගන්නවා. එතකොට අපි බලමු මේ අකුරු 24 බෙදෙන හැටි. මධ්‍ය අක්ෂර 9යි, ආරෝහණ අක්ෂර 13යි, අවරෝහණ අක්ෂර 2යි. අන්න ඒ විදිහට ඒ අකුරු 24 බෙදෙනවා. අපි මුලින්ම බලමු මධ්‍ය අක්ෂර කියන්නේ මොනවද කියලා. मध्य अक्षर कियान्ने पस्रूल्वल देवेनी रूल सहा हतरवन रूल अतर लियवेन अकुरु एकियान्ने देवेनी सहा हतरवेन निल रूल अतर पमनाय में अकुरु लियवेन्ने देन अपी देख श्रेनियत मध्य अक्षर नवयत तियन वके हुआने ए अक्षर नवय शब्द करन हैटी पलमु फ යන්න ඊළඟ අකුර තාලුජ ශ යන්න මේ අකුර මුර්ධජ ශ මහ ප්‍රාණ භ යන්න මහ ප්‍රාණ ග යන්න ඉරු යන්න මේ අකුර ශබ්ද කරන්නේ ඉරු යන්න මේ අනුස්වාරය අං ශබ්දය මේ විසර්ගය අක් අපි ආරෝහණ අක්ෂර කියන්නේ මොනවද කියලා දැන් කතා කරමු ආරෝහණ අක්ෂර කියන්නේ පස් රූල් අතර පළවෙනි රූල හා හතරවෙනි රූල අතර ලියවෙන අක්ෂර හෙවත් දෙවනි රූලෙන් ඉහළට යන අකුරු අපි දැන් ඒ ආරෝහණ අක්ෂර 13ක් තියෙනවනේ ඒ 13 මොනවද කියලා බලමු මහ ප්‍රාණ ත යන්න මහ ප්‍රාණ ප යන්න මහ ප්‍රාණ ද යන්න महाप्राण ठ यन्न महाप्राण ढ में आकुर शब्द करने हिमाय महाप्राण ख ईलंग आकुर महाप्राण छ औ यन्न में आकुर अपि हंदुन्वान्ने औ यन्न शब्दे आई यन्न महाप्राण ज यन्न मे अकुर नासिक अक्षरया अतीतेदी लंका गंगा वेणि वचन लियद्दी मे अकुर भाविता कल्ल तियेनवा संज्ञक ज मूर्धज लु अवरोहण अक्षर अपि बलमु अवरोहण अक्षर कियन्ने मोनवद कियला අවරෝහණ අක්ෂර කියන්නේ පස් රූල් අතර දෙවනි සහ පස්වෙනි රූල් අතර ලියවෙන අක්ෂර. ඒ කියන්නේ හතරවන රූලෙන් පහළට යන අක්ෂර. අපි අවරෝහණ අක්ෂර දෙක මොනවද කියලා දැන් බලමු. ඤ යන්න. ඤ යන්න. මේ අකුරු දෙකේම ශබ්දය සමාන වුණාට वचन अणुव युद्धन अकुर विनस्वेनवा ईलंग पाडमें अपि मे अकुरु येदेन वचन गेन कथा करमु मे पाडम वलट दिगटम संबंध वेन्न ओयाला कैमतिनम चैनल लेक सब्सक्राइब करन्ना।